මා ප්‍රිය මිත්‍රවරුනි අද අපි කතා කරමු වෙන මේ දෘශ්‍ය කලාව සම්බන්ධව මොකද්ද මේ දෘශ්‍ය කලාව කියන්නේ ඉස්සරලා කියන්න දෙයක් තියෙනවා දෘශ්‍ය කලාව අපේ නංගිල මල්ලිලාගේ 12 වසර චිත්‍ර කලාව පොතේ පළවෙනි පාඩම් විදියට බලා ගන්න පුළුවන් මෙන්න මේ දෘශ්‍ය කලාව කියන්නේ මොකක්ද කියන එක දෘශ්‍ය කලාව කියන්නේ ඇත්තටම දකින්න සලස්වන කලාව. ඒ කියන්නේ මෙන්න මේ ඇහැට දකින්න සලස්වන කලාවට තමයි අපි දෘශ්‍ය කලාව කියන්නේ. එතකොට ඔය කට්ටියන්ට තේරෙනවා ඇති දෘශ්‍ය කලාව මූලික වෙලා තියෙන්නේ ඇස සහ දැකීම සම්බන්ධව. චිත්‍රය සහ මූර්තිය කියන දෙක දෘශ්‍ය කලාවේ අනාදිමත් කාලයක ඉඳන් පැවත එන ශාස්ත්‍රයන් දෙකක්. මේකෙනොත් අපිට චිත්‍ර කලාව ගත්තම සුවිශේෂී තැනක් හිමි වෙනවා. මොකද ප්‍රාග්ඓතිහාසික මානවයාගේ යුගයේ ඉඳන් අපිට සාධක හම්බ වෙනවා මෙන්න මේ චිත්‍ර කලාව සම්බන්ධව. අල්ටමයිරා ගුහා, එතකොට ලැස්කෝ ගුහා වලින් ඉතා විශිෂ්ට ගණේ චිත්‍ර අපිට හම්බ වෙනවා මෙන්න මේ දෘශ්‍ය කලාව. නැත්නම් චිත්‍ර කලාව පාදක කරගෙන. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවෙත් බිල්ලෑව වගේ තැන් වලින් අපිට චිත්‍ර කලාව හම්බ වෙනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ජීවත් වෙලා හිටපු ප්‍රාග්ඓතිහාසික මානවයාගෙනුත්, ඒ කියන්නේ අපේ මුතුන් මිත්තොන්ගෙනුත් මෙන්න මේ චිත්‍ර කලාව සම්බන්ධව ඉතා විශිෂ්ට ගණේ සාධක හම්බ වෙනවා. චිත්‍ර කලාව මූර්ති කලාව විතරක් නෙමෙයි අපේ මෙන්න මේ දෘශ්‍ය කලාව පෝෂණය කරන්න පස්සේ කාලෙකදී එන තව සමාජිකයෙක් ඉන්නවා. ඒ තමයි ගෘහ නිර්මාණ ශිල්පය. ඉතින් අපිට මේ ඔක්කෝම කතා කරගෙන යනකොට මේ හරින් මෙහින් දෘශ්‍ය කලාව පෝෂණය කරන්න එක එක ජාතිය ක්ෂේත්‍රයන් බර ගණනාවක් මෙතෙන්ට එනවා. එතනුනුත් විශේෂයි 19 වෙනි සියවසේදී අපිට හම්බ වෙනවා ඡායාරූප ශිල්පය කලාවක් විදියට. ඒ වගේම තමයි සිනමාවත් කලාවක් විදියට. අපි එහෙනම් බලමු මෙන්න මේ දෘශ්‍ය කලාව පෝෂණය කරන්න පසුකාලීන වගේම ඈත අතීතයේ පටන් අද වෙනකන් ක්‍රියාත්මක වෙන මෙන්න මේ ප්‍රවාහයන් ගැන. මම කලින් කිව්වා දෘශ්‍ය කලාව පටන් ගත්තේ මෙහෙමයි කියලා. ඒ වගේම තමයි මම දැන් කියනවා දෘශ්‍ය කලාව කියන්නේ ඉතාමත් පුළුල් පරාසයක පැතිරලා තියෙන ලොකු කලා ශාස්ත්‍රයක්. අපිට මේ දෘශ්‍ය කලාව ගත්තාම මූලික වශයෙන් අපි කතා කරනවා චිත්‍ර කලාව ගැන. ඊට පස්සේ අපි කතා කරනවා මූර්ති කලාව ගැන. චිත්‍ර කලාව ගැන කතා කරනකොට අපිට මුලින්ම අපිට එකපාරටම ඔළුවට එනවා කවුද? ලියනාඩෝ ඩා වින්චි. පුනරුදය යුගයේ සිටපු විශිෂ්ටයා, නිර්මාණකාරයෙක්, සංගීතඥයෙක්, ඒ වගේම තමයි චිත්‍ර ශිල්පියෙක්. අපිට මූර්ති ගැන කතා කරනකොට කතා නොකරම බැරි දේවල් ගොඩක් තියෙනවා. එකක් තමයි ග්‍රීක යුගයේ මයිරන්ගේ කවපෙත්ත විසි කරන්නා වැනි ඒ අනර්ග ප්‍රතිමා. ඒ වගේම තමයි මයිකලාන්ජලෝගේ, නැත්නම් මිකෙලාන්ජලෝගේ ඒ අනගි භවනීය මූර්තිය. ඒත් එක්කම අපිට මේ දෙක විතරක් නෙමෙයි, තව ගොඩක් කලා ශාස්ත්‍රයන් ගැන කතා කරන්න තියෙනවා. අපි ඊළඟට යමු සෙරමික් කලාවට. සෙරමික් කලාව කියපු ගමන් ඔය කට්ටියගේ ඔළුවට එන්න ඕන රටක් තමයි කොහෙද? චීනය. චීනය ඈත අතීතයේ පටන් ඉතාමත් අලංකාර සෙරමික් භාණ්ඩ නිෂ්පාදනයේ පුරෝගාමියෙක්. මේක කලාවක් විදියට කරගෙන ගිහිපු පුරෝගාමියෙක්. ඒ වගේම තමයි අපිට මෙන්න මේ සෙරමික් කලාව ගැන කතා කරනකොට කතා නොකරම බැරි දෙයක් තියෙනවා. ඒ තමයි සෙරමික් මත පින්තාරු කිරීමේ කලාව. ඒ කියන්නේ චිත්‍ර කලාවත් සෙරමික් කලාවත් දෙකම එකට ඒකාබද්ධ වුණු අවස්ථාවක්. ඒත් එක්කම අපිට අද කාලේ වෙනකොට වැඩි වශයෙන් කතා කරන්න සිද්ධ වෙලා තියෙන මාතෘකාවක් තියෙනවා. ඒ තමයි ග්‍රැෆික් නිර්මාණ. ග්‍රැෆික් නිර්මාණ අද වෙනකොට වැඩිපුරමයි කතා කරන්නේ. ඒ තමයි පරිගණකය නිසා. Photoshop, Illustrator, Corel Draw වගේ softwares නිසා. ඊට අමතරව අපිට කතා කරන්න පුළුවන් මේ ග්‍රැෆික් නිර්මාණ අතින් කරපු යුගයකුත් තිබුණා. අකුරු අතින් අදටත් ලියනවා. ශ්‍රී ලංකාවේ ලොරි බොඩි වල අපිට බලා ගන්න පුළුවන් අතින් ලියන අකුරු රටා. ඒ වගේම තමයි මම අර මුලින් කතා කරපු තා මාතෘකාවක් මෙතෙන්ට ඇදලා ගන්න සිද්ධ වෙනවා. ඒ තමයි වාස්තු විද්‍යාව සහ ගෘහ නිර්මාණ ශිල්පය. මේ දෙක තාත්තයි පුතයි වගේ එක තැන ඉන්නේ. අතිශය විශිෂ්ට නිර්මාණ
ඔබ ඉතාලිය සංචාරය කරලා තියෙන කෙනෙක් නම් දකින්න පුළුවන් නැත්නම් දැන් සංචාරය කරන්න ඕනේ නැ මේක ග්ලෝබල් විලේජ් එකක් නැත්නම් විශ්ව ගම්මානයක් අන්න ඒ සංකල්පය මත ඉඳගෙන අපිට හැම දෙයක්ම බලන්න පුළුවන් ඇඟිලි තුඩින් අල්ලේ තියන් ඉතින් අහලා ඇති මහා නිර්මාණ රෝමයේ තියෙන ගෘහ නිර්මාණ ශිල්පය ගැන අහලා ඇති එතකොට ඊජිප්තුවේ ගෘහ නිර්මාණ ශිල්පය ගැන අහලා ඇති ඒ වගේම තමයි ග්‍රීසියේ ගෘහ නිර්මාණ ගැන අහලා ඇති එතකොට අපිට මේ ඔක්කොමත් එක්ක අපිට තා මාතෘකාවක් කතා කරන්න තියෙනවා ඒ තමයි බහුමාධ්‍ය කලාව ඔබත් මමත් මේ දැන් මේ එකතු වෙලා ඉන්නේ බහුමාධ්‍ය නිසා රූපය ශබ්දය ඔන්න ඔය වගේ දේවල් ඒකනොත් අපි මෙතන දෘශ්‍ය කලාව විදියට ගණන් ගන්නේ රූපය මුද්‍රණ කලාවත් අපිට කලාවක් විදියට ගන්න පුළුවන් මොකද මේක කාලයක් අතින් කරා ඒ වගේම තමයි කලාවක තියෙන ලක්ෂණ හැම දෙයක්ම වගේ මේකේ තිබුණා ඉතින් මේක ඇසට පෙනෙන්න සිද්ධ වෙන කලාවක් නිසා අපි මේකත් දෘශ්‍ය කලාවක් විදියට හඳුන්න ගන්නවා මුද්‍රණය ගැන කතා කරොත් අදටත් සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඇතුලේ මුද්‍රණය උගන්වනවා ඒ වගේම තමයි ඔය පරණ ක්‍රම අදටත් මහා පරිමාණයෙන් භාවිතා වෙනවා හොඳම උදාහරණය තමයි silk screen printing ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් ඡායාරූප කලාව අද නම් හැමෝගේම අතේ ජංගම දුරකථනයක් තියෙනවා ඒ කියන්නේ මොබයිල් ෆෝන් එකක් තියෙනවා මේ මොබයිල් ෆෝන් එක ඇතුලේ කැමරා ලෙන්ස් එකක් දෙකක් තුනක් හතරක් පහක් හයක් වගේ වෙනකන් අද බලා ගන්න පුළුවන් ඉතින් මේ ඡායාරූපකරණය අද සාමාන්‍ය මනුස්සයාට ඕන විදියට කරන්න පුළුවන් හැබැයි කලාවක් විදියට කරන්න පුළුවන් මේක කලාවක් විදියට හදාරලා කලාවක් විදියට දකින කෙනෙක්ට ඡායාරූප ගන්න පුළුවන් ඒත් අනිවාර්යෙන්ම ඊට පස්සේ සිනමාව සිනමාවත් රූප මාධ්‍යම ඔය කට්ටිය අහලා ඇති චාලි චැප්ලින්ගේ චිත්‍රපටිය ශබ්ද රහිත චිත්‍රපටිය මේක සිනමාව සිනමාව ගැන කතා කරනකොට සිනමාවත් දෘශ්‍ය කලාවේ එක කොටසක් සිනමාව ගොඩක් හොඳට පැතිරලා තියෙන දෘශ්‍ය කලාවක් එතකොට ස්ථාපනය ගැන අපිට කතා කරන්න පුළුවන් රෙදිබිලි සහ ඇඟලුම් ගැන කතා කරන්න පුළුවන් නිරූපණය දෘශ්‍ය රංග ගැනත් අපිට කතා කරන්න පුළුවන් ඉතින් ඔබ දැන් දන්නවා දෘශ්‍ය කලාව කියන්නේ මොන වගේ ශක්තිමත් කලා මාධ්‍යයක්ද යන වගේ දෘශ්‍ය කලාව කියන්නේ මේ එසේ මෙසේ නිකන් ඔහි තියෙන කලාවක් නෙමෙයි බොහෝම ශක්තිමත් කලා මාධ්‍යයක් ඉතින් channel එක subscribe කරන්න දෙයියනේ කියලා මේ channel එකට කැමති නම් අකමැති නම් subscribe කරන්න එපා එහෙනම් මං ගිහින් එන්නම් සුබ දවසක් ඇති හොඳටම ඇති